Hon sena sudada dawse relax wena velawa mama awa ogolot ekak wenna iting ada dawse di mawat ogolangwat tawat relax karana puluwan kenek tamai ekatu wela inne rasada sigi program ekak ekka Gappiya Pictures aithikarya apith ekka ekathu wena Australia windala goda bahapu gamanma Facebook eke lahiruth ekak pinthara dagena tibuna ithin eka dakala thankala api invite kara one call kelimma show eke thank you very much ada apith ekak ekathu unata thank you mawa gatta hari okay onna api ada katha karanawa Gappiyage vistara saha godak rasakata hari කවුද මේ ගප්පියා කියලා අහුවොත් එහෙම ඒකට සාමාන්‍යයෙන් දෙන්න ඕනේ උත්තරේ දන්නේ අයිතිකාරයම තමයි ගප්පියාගේ. අපි අහමු. මොකද්ද ඔයාගේ ඇත්ත නම? ඇත්ත නම තරිඳු විජේසේකර. හරි. නමුත් ලෝකයා ලෝකයා ඔයාව දන්නේ ගප්පියා කියලා. කොහොමද මේ ගප්පියා බිහි වෙන්නේ කියලා අපි කතා කරොත් එහෙම? එහෙනම් දැන් ගප්පියා නම ඉතින් ඉස්කෝලේ කාලේ තමයි වැටුනේ. හ්ම්. ඒ කියන්නේ ඔගේ කාඩ් එක. කාඩ් එක. ඒකට හේතුව මොකද්ද? සාමාන්‍ය හේතුවක් තියෙනවා කාඩ් එකට. ඔව්. හේතුව ඉස්සර මම මාර් විදියට අර මේ දුවනවා. දුවනවා කියන්නේ අර මොකද්ද ඒක කියන්නේ අර ස්පෝර්ට්ස් බීට් එක දුවන ආරේ මේ. අනික මට අයියෙන් දුවන්න පුළුවන්. ඉතින් ඒ පාර කට්ටි අර දැන් ගප්පියත් එහෙම නේද අර පීනවනේ මාර් විදියට. හරි. ඊට පස්සේ මම පොඩි ඇත්තටම වට වෙන මාළුවෙක් ගෙනවත් දෙන්නම නැද්ද කොල්ලොන්ට දාන්න. අනිවාර්යෙන්ද ඉතින් උන්නේ දැම්මේ. ඉතින් කොහොම හරි කට්ටි ගම්ම මේ ගප්පියා වගේ දුවන ආරේ මේ අර ගප්පියත් අර මෙහෙම මේ යනවා. ඔව්. ඒ පාර මං කිව්වා මම කවුරු හරි ඉතින් කියන්න දෙයි ගප්පියා වගේ ආරේ මේ කියලා. ඊට පස්සේ දිගටම දැන් එන ගම්ම ඒක ආවා. පස්සේ ඔය YouTube ආරේ මේ පටන් ගද්දි ඉතින් ඒ කියන්නේ ඒක මගේ ඇත්ත නමට වඩා ඒ නම මගේ නම. එහෙනම් ඒකම දැම්මා ඉතින්. එහෙම ගප්පියා කියලා. හරි. ඉතින් මේ චරිතය බිහි වෙන්නේ YouTube එක හරහා. ඒ වගේම තමයි අපි මේ කාලේ ගොඩක් වෙලාවට රේඩියෝ ටෙලිවිෂන් ගැන කතා කරනවා හා සමානවම social network ගැන කතා කරනවා YouTube ගැන කතා කරනවා ඒ වගේම Twitter ගැන කතා කරනවා Facebook ගැන කතා කරනවා මේ හැම එකක් හරහාම ගප්පියා කියන කැරක්ටර් එක හුඟක් අපේ ජීවිතවලට සමීප වෙලා තිනවා මොකද හාස්‍ය උත්පාදනය කිරීමේ හැකියාවක් ඔහුට තියෙන නිසා එක එක චරිත වලින් තමයි අපිට හම්බ වෙන්නේ. ඔයාලට හිතන විදිහට ඔයාගේ videos වල වැඩිම ජනප්‍රියත්වයක් ඔයාලට ලැබුණේ මොකක් හරහාද? මම හිතන්නේ it's okay එක තමයි it's okay baby. හ්ම්. ඒක තමයි ගොඩක්. අනේ කියන්නත් හරි sweet එක කියලා. It's okay baby. එච්චරයි. එච්චරයි. ඒක තමයි නිකන් එකපාරටම කට්ටියට ආස හිතිලා මෙහෙම ෂෙයා වෙලා නිකන් එන බූම් එකක් වගේ ඇවිල්ලා ගප්පියා කියලා මම කට්ටිය දැනගත්තේ මම හිතන්නේ ඒකෙන්. ඊට පස්සේ ඉතින් අර ඊට පස්සේ කරපු ඒවත් නිකන් ඒ අර අර මේ වගේම ඒ ආපු අර මේ ලිෆ්ට් එකෙන්ම ලොකු වෙලා එහෙම ඉතින් ආවා. අපි ගප්පියා පික්චර්ස් වලට ගිහිල්ලා එක එක විදිහේ එපිසෝඩ්ස් බලනකොට අපිට හිතෙනවා කොහොමද මේ ක්‍රියේටිව් අයිඩියාස් තනියෙන් කරන්නේ මොකද ගොඩක් දේවල් තියෙනවා ඒක නිර්මාණය කරලා ඔයා YouTube අප්ලෝඩ් කරනකන් එන විදිහ ගැන අපි කතා කරොත් එහෙම කොහොමද මේ ඔක්කොම කරන්නේ ඉතින් මුලින්ම ඉතින් අර අදහසක් එනවා මොකක් හරි මේක කරන්න ඕනේ කියලා ඊවසේ මං මීට නිකන් ස්ටෝරි බෝඩ් කියලා කියන්නේ ඉතින් මෙහෙම නිකන් ඇඳ ගන්නවා මේ මේ මෙහෙම වෙන්න ඕනේ කියලා යා දෙබස් එක්ක ඊට පස්සේ ඉතින් මෙහෙම කැමරා එක ගහලා කොහේ හරි ට්‍රයිපොඩ් එකේ ඊට පස්සේ ඉතින් මම ඒක ඉස්සරහට ගිහිල්ලා මෙහෙම මෙමයි එක චරිතයක ඒවා මේ එක පාර කළා ඊළඟ චරිතය ඒවා ඊළඟ පාර කළා ඊට පස්සේ අර කම්පියුටර් එකෙන් ඔක්කොම එකතු කරලා ගන්නට රෙඩි දෙනවා අන්තිමට. හරි. ඔක්කොම ඒ කියන්නේ වන් මෑන් ෂෝ එකක් ඔයා කරන්නේ. ඔව් වන් මෑන් ෂෝ. රයිට්. අපිට කවදා හරි දවසකදී මේක ගොඩාක් ව්‍යාප්ත වෙලා සුපර් ස්ටාර් කෙනෙක් වෙලා සන්ග්ලාස් දෙකක් දාලා ගප්පියා අතවනවනේ ආයිද? ආ. අපිට කොකා පෙන්න. එහෙම වෙයිද? එහෙම වෙයි. අනිවාර්යෙන්ම. එහෙම නොවුනොත් වැඩකුත් නැහැ නේ. නෑ. වෙනව අනිවාර්යෙන්ම. මගේ ආලේකෝ නැග්ග ඉනිමකට පයින් ගහන්න ඕනේලු. මම කොහොම හරි දේශපාලනට දැහැලා මුළු ඒක එහෙම කතා බලන්න. ඒක ඒක මම ඔයගෙන් අහන්නමයි ඒක වෙනම ප්‍රශ්නයක් විදිහට මම තියාගෙන ඉනවා. ගොඩක් කාරණා ඔයා අරගෙන එනවා. එකක් තමයි දැන් රැප් කරන කට්ටිය ඇත්තටම සින්දු කියන්න බැරි හින්දා රැප් කරනවා කවදාරි දවසක පාර්ලිමේන්තු යනවායි කියලා හිතාගෙන. ඒක තමයි නොයෙකුත් රටවල් වල දේවල් කම්පයා කරනවා. අවසානයේදී අපේ පාර්ලිමේන්තු එකත් එක තමයි කම්පයා වෙනවා. ඔය වගේ ගොඩක් දේවල් හැම තිස්සෙම මේ දේශපාලනේ අල්ල ගන්නවා. ඇත්තටම ආසාවක් තියෙනවද? එහෙනම් ඇත්තටම ආසාවක්. ඔන්න මේ කාලේ ආසාව තිබුණා සුදුසු. ඔන්න බහිනවනම් මේ කාලේ.
මේ සුදුසුකම නැහැනේ. සීන් එක ඒක තමයි සුදුසුකම. ඔය දන්නද? නෑ නෑ මෙමය මම පොඩ්ඩක් ඉගෙනගත් මම ඉගෙනගෙන තියෙනවා. ඉතින් සුදුසුකම නැහැ. ඔකට බයින්ද? ඒකයි සීන් එක. දෙන්න පහ. අපි යනවා සිද්දුවට. හලෝ මචං බන්දුව. කොහමද? ඕනේ ගොඩ කාරකින්. ඔව් මං. ඔව්. ඉතින් ඉතින් නෑ නෑ වැඩ බා වැඩ. ඔෆිස් එකේ. ඕ ඕ ඔෆිස් එකේ. නෑ නෑ සිටි එකේ මං. ඕ වැඩ කරන්නේ. ඕ නෑ නෑ ඒ ජොබ් එකෙන් අස්සුනා බා. ඕ සිටි එකේ සිරා ජොබ් එකක් වුණා මට. ඕ. ආ එතන කවුන්ටන් එක කරන්නේ කවුන්ටින්. ඕ. නෑ නෑ ඕ හොඳයි හොඳයි එතන සිරා ජොබ් එකක් මචං. ඕ ඕ මේ ඕ නෑ නෑ දැන් මං වැඩ වැඩ බිසි. ඕ ඕ හරි හරි රැට. ඕ රැට ස්කයිප් එකක් දාමු කියන. හරි හරි පස්සේම. ඕ දැන් ක්ලයින්ට් කෙනෙක් ඉන්න ඇවිල්ලා මේ මේ එහා පැත් මේ ඔෆිස් එකේ මගේ මේ ඇවිල්ලා මේ මේ වැඩක් කරගන්න එක ඉන්නේ. මං උඹට මේ පස්සේ කතා කරන්නම්. හරි හරි අපි දකිනවා මේ කොන්සෙප්ට්ස් වර්ක්අවුට් කරනකොට ගොඩක් ලංකාවේ තියෙන දේවල්, ඒ කියන්නේ රට ගිහාම සිද්ධ වෙන දේවල් වගේම ලංකාවේ තියෙන දේවල් ගැන ඔයා හොඳ අවධානයකින් ඉන්නවා. මේකට මට කවුද සපෝට් කරන්නේ? හිතමු සමහර හාස්‍යයට ලක් වෙන දේවල් ඔයා දැනගන්න විදියක් නැහැ. මොකද ඔයා ලංකාවේ අවුරුදු 10ක් හිටියේ නැහනේ. කවුද මේවට ඔයාට සපෝට් කරන්නේ? මම හිතන්නේ ඒක ගොඩක් Facebook එකකින්ම තමයි එන්නේ. දැන් මම මෙහෙම මගේ ප්‍රොෆයිල් එක දැන් මෙහෙම බලද්දි ඉතින් මිනිස්සු අප්ලෝඩ් කරලා කතා බහ වෙනවා. ඉතින් පේනවා ඒවා මේ වළක්වන්න බෑනේ. අර එනකොට එන්නේ මෙහෙම නිකන් වැල වගේ එනවා. දැන් කොච්චරක් විතර ඔයාට FB fans line ඔන්නේ? පේජ් එකේ මම හිතන්නේ 43,000ක් වගේ මම මතකයි හිටියේ. Facebook එකේ YouTube එකකත් කියන්නේ? කියන්නේ. YouTube එකේ මම දන්නා average වගේ ඒවා සමහර ඒවා ලක්ෂයකට ආසන්න බලලා තියෙනවා. සමහර ඒවා 60,000කට ආසන්න average යනවා ඒ ගාන. ඒ සාමාන්‍යයි. සාමාන්‍යයි. Subscribers ලා ආමේ ළඟදී 20,000 වුණා. YouTube හරි. එතකොට දැන් ගෙදර කට්ටිය මේක දැන් අපිව නම් ටෙලිවිෂන් එකෙන් දැකලා තමයි අපි පොපියුලර් වුනේ. ඉතින් එතකොට මිනිස්සු දන්නවා ආමයා ටීවී එකේ ඉන්නවා. එහෙම නැත්නම් සමහර අය රේඩියෝ එකෙන්, සමහර අය ලියලා, සමහර අය සිනමාවෙන්, සමහර අය වේදිකාවෙන්. නමුත් මෑතකදී කෙනෙක් වෙබ්සයිට් වලින් එහෙම නැත්නම් මේ සෝෂල් මීඩියා එකෙන් ජනප්‍රිය වුණා නම් ඒකට හොඳම උදාහරණ තමයි ඔයා. ලෝකේ වෙන රටවල් හා සංසන්දනය කරනකොට ලංකාව ගත්තාම කොහොමද ගෙදර අය ඔයාව අඳුරගන්නවද? ඒගොල්ලන්ට තේරෙනවද ඔයා ජනප්‍රියයි කියලා නැද්ද? අම්මා ඉතින් මෙහෙමයි. අම්මට වැඩි තේරුමක් නැහැ. මොකද එයා බලන්නේ නැහැ නෝ. දැන් ඉතින් මෙහෙම දැන් මං කියන දේ මේක ලංකාවට ආවට පස්සේ කොහෙවත් ගියේ නැද්ද? දුර ගමනක්ද? නෑ ලා කොයි හරි ළඟට මාළු ගන්න හරි ගියා 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 මේ. ඕ නියම වැඩක් නෝ. අම්මත් එක්ක ගියා මේ මෙහෙ මහරගම් මේ මාළු ගන්න. ඔය කතාවක් හදනවනේ වෙන්නේ. නෑ 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 මේක ඇත්ත ස්ටිස් මේ මොකද්ද කියන්නේ? සත්‍ය සිදුවීමක්. අවාසනාවක් තමයි. ඔව් හරිද? ඒකට ගියාම මේ මාළු ගන්න ගියාම මේ දැන් මට වුණා මේක ෆොටෝ එකක් ගන්න ඕන නිකන් නිකන් මාළු නේද මාත් ගැප්පියා මේ මාළු සීන් එකින්ද එතන ෆොටෝ එකක් ගන්න නම් මම ගන්න හදනකොට මේක පාට් එතන කියා කොල්ල සෙට් එක බලන වීඩියෝ බලලා මම අඳුරකට ගහලා මේ ඇවිල්ලා බදාගෙන ආ කොහොමද ෆොටෝ අරගෙන. එතකොට දැන් අම්මා ඒගොල්ලෝ අඳුරගත්තා ඔයා තමයි මේ මාළු ගන්න ආවේ කියලා. ගත්තේ කියලා. හරිද? ඉතින් අම්මා දැන් එහා පැත්තේ ඉන්නේ. ඔව්. දැන් අම්මා දැන් බලාගෙන දැන් මාළු සීන් එක දැන් ඇහුවා කියලා මේ අඳුරන යාළුව ටිකක් මොකද යාළුව නෙමෙයි මේ වීඩියෝස් බලන කට්ටිය කියලා. එතකොට අම්මා එතකොට නිකන් අම්මගේ ඔක්කොම මේ වෙනස් වෙලා මූණ වල වෙනස් වෙලා ආයි කියන්නේ ඔයා ෆේමස් නේද? ඔයා දැන් ඒ කියන්නේ ඔයා දැන් කියලා අම්ම නිකන් කියා මේ ඉන්න තැනත් ආමත කියලා වැඩි බලලා අර කොල්ලෝ දියා බලන අර මේ සීන් එක. ඉතින් ඒ වගේ දේ දැන් මට සතුටක් ද එයාට එකින් නිකන් සූරසේනාව වගේ තමයි නේ. ඔව් ඉතින් ඒ ඔව් සතුටේ ඒගොල්ලන්ට සතුටේ මෙහෙම දැන් දාර විභාග ඔක්කොම නිකන් අත්වමගෙන අවත්තලා මේ විශ්වවිද්‍යාලයත් එකත් මේ කඩාගප්පල් කරලා එහෙමනේ ඉන්නේ. එතන දැන් මේ යකා ඔය කොහමද අපි මේ ඒ කියන්නේ අම්මගේ ඉතේ ඇති දැන් මූ ඉවරයි නැති වැඩක් නැහැ. හරිද? අර එහෙම දෙයක් වුණාම මේ එයාට සතුටු මූ මොකක් හරි එකක් ජීවිතේ කරලා තියෙනව නේද කියලා අර ඒ වගේ. ඉතින් ඔව් හරි ඒ ෆන් ඒ ෆන් එක මම හිතන්නේ මේ විදිහටම අද දවසේදී අපිට බලා ගන්න පුළුවන් ලයිව් මට දැන් වල්ලන්න පුළුවන් සජීවී මාත් එක්ක මේ වෙලාවට එකතු වෙලා ඉන්න අපි සිද්ධුවගේ පස්සේ ආයෙත් එනවා.
මනං ඇත්තටම වාගේ බලපෑවෙන් ගොඩක්ම සහ මගේ යාළුවෝ අද මගේ ෂෝ එකට වයනවායි කියලා කිව්වම ඔක්කොම ලව ආදරෙන් මතක් කරන්න කියලා කිව්වා. කීප දෙනෙක් මෙතනට එනවායි කියලාත් කිව්වා. නමුත් එකලක් බොයෆ්‍රෙන්ඩ්ස් වැඩිය කැමති උනේ නැහැ. මොකද ඒකට හේතුව එච්චරට ඔයාට ආදරෙයි සහ ඔයාගේ වීඩියෝස් ඒගොල්ලොත් එක්ක ඉන්නකොටත් බලන හින්දා ඔයාට පොඩි දැන් ත්‍රෙඩ්ස් උත් ඇති වේකන එනවා. හොඳයි දැන් ඔන්න සුපර් ස්ටාර් කෙනෙක් වීමේ ලක්ෂණ ඇවිල්ලා තියෙන්නේ. මොකද්ද මේ මේ ත්‍රෙඩ්ස් වලට කරන්නේ අපි? අනේ මන්දා ඉතින් නේද මට පුරුදු නෑ ඉතින් පුරුදු වෙන්න වෙනවා ඉතින් නැත්තම්නම් ලංකාවේ වසන්න බැරි වෙනවා සුපර් ස්ටාර් කෙනෙක් විදිහට වට අපි කතා කළොත් එහෙම නැවතත් ඇවිල්ලා මේ 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 දියුණු ඔයා ලැබපු දේ ඔයාගේ ජීවිතේ දැරිච්ච වෙනස මොන විදිහටද ඔයා සෙලිබ්‍රේට් කරන්නේ තනියම ඉන්න වෙලාවට? ඕ ගොඩක්ම ඒ කියන්නේ ඒක මට හිතාගන්න බෑ නිකන් මට කියන්න බැරි දෙයක් මේ දැන් මට කියන වැඩිපුරම සතුටු හිතිච්ච දවස මොකක්ද කියලා ඔයාගේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරාට පස්සේ මම හිතන්නේ මේක හන්සිකනේ මේ පිකප් ලයින්ස් කියලා එකක් තියෙනවා ඒක ඉට්ස් ඕකේ එකට ඉස්සෙල්ලා ඒක තමයි මට හිතුනේ නිකන් අර අර මිනිස් ගොඩක් අය එකපාරට කැමති වුණා ඒකට අර නිකන් මාළු විකුණන එක තමයි ඔව් ඔව් දැක්කම මම බල්ලා තිනවා වගේ ගොඩක් ඒවා හරි වැඩිපුර මිනිස්සු පාවිච්චි කරන වචන ඒකේ ගොඩක් ඒකේ ඔය යූස් කරලා තිබ්බ නිතර මිනිස්සු කියන දේවල් අර මාළු විකුණන එකද ඔව් ඔව් ඒකෙන් මාළු දෙන එකද ඔව් ඔව් ඒකෙන් කියන්නේ ඔයා කියන්න ඕනේ ආ මම කියන්න ඕනේ මේ විදිහට ඔයා ඉවර කරේ නැහැ උත්තරේ මොකක්ද ඇහුවේ ආ නෑ නෑ ඕ හරි දැන් මතක මේ ඒක දැන් ඕ ඒක කිය අර දැන් එතන මට හිතෙන්නේ එතන තමයි අර මෙහෙම ගොඩක් චරිත එක එක මේ වගේ හැදුව පළවෙනි එක ඉතින් ඒක ගොඩක් මට හිතෙනවා කට්ටියට නිකන් ජොලි ඒක බලලා අර එහෙම ඒක මම දැක්කහම අර ගොඩක් අය කමෙන්ට් කළා අර එහෙම ඒ කියන්නේ වෙන අය මගේ channel එකේ තියෙන මගේ Facebook එකේ තියෙන වෙන අය ගේව ඒව කළා මාව ටැග් කළා අර මේ බලන්න මේ මෙම් සීන් එකක් යනවා කියලා අර ඒක මට මාර සතුටක් ආවා නිකන් කියන්නේ මම දන්නේ නැතිව මේවා නිකන් මිනිස්සු අතරට ගිහිල්ලා නිකන් ඒගොල්ලෝ හරි ආසාවෙන් බලනවා කියන එක එතකොට තමයි මට මේක හිතුනේ මේක නිකන් අමුතු එකක් වෙනවා මොකක් හරි දෙයක් වෙනවා කියන එක ඒ දවසේ මට හරි සතුටුයි ඉතින් අමතර ඉතින් දැන් මේ ටිකේ ඉතින් මේ මේ ඉතින් මෙතනට එහෙම ප්‍රමාණ සතුටක් මේ අවංකවම කියන්නේ ඉතින් මම අපි අපේ පවුලෙන් ඉතින් පළවෙනියටම අර ටීවී එකට වගේ ගියේ මම තමයි ඉතින් මම හිතන්නේ ඉතින් ඒකින්ද අර හක්මුද පාරක් ඔව් ඒ වගේ ඉතින් මාරම මේ ගණන් ගන්න බලන්න මමත් එහෙම තමයි ඒක අර දෙන්න මේක අපිට පුළුවන් මොකක් හරි ගප්පියා ප්ලස් තනෝජ පික්චර්ස් වගේ මොකක් හරි එකක් දාගන්න ලස්සන කෙල්ලෙක් ඕනේ වෙලා තියෙනවනේ දැන් නේ ඔව් ඕනේ වෙලා තියෙනවා ගෙදර යන්න ඕනේ නේ මොදලාට යට සිංහල තේරෙන්නේ වෙලා 5:00 මට නින්ද යන්නේ මොකද මං හන්සිකාට ලවුනේ ආ හරි හරි මුදලා අර ඉස්තලා කක්කා දිනවනේ පිට දෙක මං ඒක දාන්නේ හන්සිකා කන්නේ ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් ඉතින් මාත් කන්නේ ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් මොකද මං ඒක ලවුනේ අර දුමියා කිව්වා ඊයේ නම් හන්සිකා මයිකල් එක්ක බැලලා ගිහිල්ලා කියලා මුලේ ඉඳන්ම මට කළ තියෙන බොරුවද මේනි වංචෝ අනේ නෑ රන්ජන්ගේ වංචෝ නෙමෙයි මගේ වංචෝ හොර පෙන්න තුටි කෙලින්න කියලා තියාගෙන හිටියේ. නෑ නෑ හොර පෑන්නේ නෑ. මේක ගත්තේ අරකට කැලින්න. ආදරේ ආදරේ නමස්කාර ආදරේ ආදරේ නමස්කාර. හරි අපි දකිනවා ගොඩක් කලාවට ආගේ වීඩියෝස් වල සුදු කට්ටිය ඇවිල්ලා රඟපානවා. අපිටවත් නෑ ඒ chance එක අඩුම ගානේ extras ඔයා ගන්නේ ඕස්ට්‍රේලියාව වල ආටිස්ලා. කවුද මේ නිතරම ඉන්න ගෑනු ළමයේ ක්ලාසන ලිලි වයිට් නේද බලන්න මම වාගේ මේ මොනාද ඒකට කියන්නේ එන්ටයිල්ඩ් කියලා තියෙනවා අනිවාර්යෙන් කවුද මේ වරංග පාන්නේ කියලා බලන්න ආ නියමයි ඔයා ඇවිල්ලා මේ සැබෑ රසිකෙක් ඒකට කියන්නේ කාව්‍යක් රසික කාව්‍යක් මට කියන්න කොහමද මේ කට්ටියගෙන් ලැබෙන සපෝට් එක ඒගොල්ලන්ට තේරෙනවද ඔයා මොකද කරන්න හදන්නේ කියලා ඔව් again ඒක සපෝට් එක වශයෙන් ඉඳ ඒගොල්ල නැත්තම් මට හිතෙන්නේ මෙතන අර ඒ අර මට කරන්න ඕන දේ කරන්න පුළුවන් කියලා නිකන් ෆුල් කරන්න දැන් මට මම සමහරවිට ඒගොල්ලන් කියන මෙහෙම මට මෙහෙම අයිඩියා එකක් තියෙනවා හැබැයි මට ඕනේ මේ වගේ කාර් එකක් මේ වගේ විදියට ඕනේ එතකොට එහෙම හිතලා මං කියනවා එක්ක ඕන නැ දැන් මේක කරන්න බෑ මෙහෙම එකක් නැහැ එතකොට ඒගොල්ලෝ කියන නෑ අපි මේක කොහොම හරි හොයාගමු අපි මේ මෙහෙම යාළුවෙක් ඉන්නවා මෙහෙම ඉන්නවා ටග් ගාලා මෙහෙම කළා ඒ වගේ
ඒවගේ මාර සපෝට් සුදුන් කඩේ යවන්න ඕනේ මම නෑ නෑ එහෙම කරන්නේ නෑ සුහම සුදු වුණාට ඒ මට ඉන්න ඉතින් ඒ ළඟපාත ඉන්නේ ඒගොල්ල තමයි මේ ඒ කියන්නේ මේ හැම සුදු කළු සුදු ભેදයක් නැහැ ඒ වෙලේ ඉතින් ඒ කියන්නේ මගේ අර අපි ලංකා භාෂාවෙන් කියන ෆිට් එක තමයි ඒ තෝ අයිතර ලංකාවේ හිටියා නම් ඔය ෆිට් එක දෙයිද මම ලංකාවේ හිටියොත්ද ඔව් ඒ කියන්නේ ලංකාවේ අය ඒ ෆිට් එක දෙයිද කියලා දහන්නේ ඔය තේරුම් ගත්තේ මොන විදිහටද කියන්නේ මට හිතුනේ ඔය ලංකාවේ මම හිටියොත් මට ඒ වගේ ලංකාවේ කට්ටිය ඇවිල්ලා උදව් කරයිද ඔව් 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 ඔයාව ඔයාට මේ කට්ටියම ওই විදිහටම කඩේ යවන්න පුළුවන් වෙයිද අපි හිතමු ඔයාගේ යාළුව ටික කියලා නෑ මට ඒක නේ මන්ද ඒක හිතන්න අමාරුයි ඒක හිතන්න අමාරුයි මොකද යාළුව ටික ඔයාගෙන දන්නේ නැින්දනේ ඔව් එහෙම එකකුත් තියෙනවනේ ඔව් අර අර මෙහෙම ඒක අනේ මන් දන්නේ ඒක ඒකට හරි උත්තරයක් දන්නේ නැහැ දැන් අවුරුදු 10කට පස්සේ ඔයා ලංකාවට ආවේ ලංකාව ගොඩක් චේන්ජ් වෙලා එයාපෝට් එකෙන් බහැපු තැන ඉඳලම හොඳ නරක ගොඩක් දේවල් ඔයා දකින්න ඇති කෙසේ වෙතත් මොකක්ද ඔයාට දැනෙන ෆීලිං එක අවුරුදු 10කට පස්සේ ඒක පාට රටට ආවා ගොඩක් පාරවල් තියෙනවා මේ අධිවේගී මාර්ග සීග්‍ර ගාම මාර්ග ගොඩාක් වෙනස් වෙලා නික අපේ ඉන්න පැත්තම හරගම් පැත්තේ යහපත් මාදාරම මේ පිළිඳ පාර තනිකර අඳුරන්න බෑ. අරම ගොඩ නැගිලි අර මේ. හැබැයි මෙහෙම තදබදේ වැඩි. ඉස්සරත් වැඩි දැන් මම හිතන ගොඩක් වැඩි. නිකන් ත්‍රිවිල් මෙන් යන ආරෙන් යන බයිසිකල් කාර් එක යන ආරෙන්. ඉතින් ඔය අතරේ අර වගේ ලොකු අර හයියෙන් යන පාරවල් තියෙනවා. ඉතින් මට තේරෙන්නේ හොඳ පැත්තටද නරක පැත්තටද පාරවල නම් ඇත්තටම ඉතින් හොඳ පැත්තට ඉක්මනට යන්න පුළුවන් ඒ අතර ඉතින් අර අර ලංකාවේ මිනිස්සුගේ ගති සහ ඒ ශ්‍රී ලාංකික ගති ඉතින් එහෙමම හැබැයි තියෙනවා අවුරුදු 10 ගියා කියලා වෙනස් වෙලා නැහැ මිනිස්සු ඉන්නා වෙලා මොන දේ වුණත් අර ආතල් දෙක ඉන්න ඒ තත්ත්වෙත් හරි අපි ගොඩක් ලාට YouTube එකේ දේවල් ෂෙයා කරනකොට නැත්නම් Facebook එකේ දේවල් ෂෙයා කරනකොට ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකෙන් තියෙන දේවල් ලෝකෙ ගොඩක් තැන්වලට ෂෙයා කරනවා. නමුත් ඔයා මේ හැම දෙයක්ම සිංහලෙන් කරන්නේ. ඔයාට හිතනවද මේ සෙන්ස් එක ඔයාට ගන්න පුළුවන් හොඳම විදිය සිංහලෙන් විතරක් කරන එක කියලා? එහෙම නැත්නම් ඔයාට තියෙනවද වෙන අයිඩියා එකක් මේක ඩෙවලොප් කරන්න ඊළඟ ස්ටේජ් එකට යනකොට ලෝකෙ මිනිස්සු අතරට යන නම් ලැන්ග්වේජ් එක පුළුවන් වෙන්න තියෙන? ඔව් ඒක ඇත්ත. මම මේක නෝට් ඉංග්‍රීසි බෑ කියලා මට ඒ වගේ එකක් තමයි තේරුනේ. අපේ මට පුළුවන් ඉංග්‍රීසි අනේ ඩාලින් එහෙම ගන්න මේ මංග මන් දන්න ඔය හොඳ පොෂ් එකට හරි ඕස්ට්‍රේලියානු ඇක්සන්ට් එකකට කතා කරනවා කියලා මොකද මයික සුපර් ස්ටාර් බොලිවුඩ් ස්ටාර්ද මොකක්ද දන්නේ ඒකේ මම දැක්කා නෑ ඇත්තටම මේ මෙහෙමයි ලැන්ග්වේජ් එකේ ප්‍රශ්නයක් තියෙනවා මං කියන්නේ උඩට ඉස්සර මේ ජාත්‍යන්තර තලයට යනවා නම් දැන් අපි ලංකාව හරි පොඩි රටක් නේ සිංහල කියන්නේ ඒකේ චූටි මේ පොඩි කට්ටෙක් කතා කරන මේ භාෂාවක් නේ ඉතින් මට දැන් මේ හොයාගන්න ඕනේ කොහොමද ලංකා භාෂාව කතා කරලා දැන් ලංකාවේ එක තමයි මට කරන්නත් පුළුවන් සුද්දෙක් වෙන්න බෑනේ සුද්දා රටේ හිටියට ඉතින් ඒ භාෂාව කතා කරලා ඒ සංස්කෘතිය කොහොම හරි අදිය ගහලා කොහොමද මේක ජාත්‍යන්තර තලයට මොකක් හරි ඒ වගේ දෙයක් කරන්න කියන එක තමයි මේ දවස්වල මම හිතන්නේ මොකද දැන් අර අපි අහලා තිනවා මේ ඩිරෙක්ටර් කෙනෙක් ජපනිස් ඩිරෙක්ටර් කෙනෙක් අයිතන් ජපනිස් අකිරා කුරසෝ තයාගේ ෆිල්ම්ස් ඉංග්‍රීසියෙන් නෙමෙයි එයා කරලා තිනේ ඔක්කොම ජපානයේ අනික ජපානයේ මේ මුල් බහගත් සංස්කෘතියනේ මේවයි තියෙන්නේ ඒ වගේ ඒවා දැන් ජාත්‍යන්තර තලයේ මිනිස්සු අගය කරන දේවල් වලට පත් වෙලා තියෙනවා ඒ වගේ මොකක් හරි එකක් පොඩිද ඔයත් නේ කෘසෝ වගේ මට්ටමින් ඉතන්නේ හොඳ නෑ එහෙම වුණාම යන්න පුළුවන් වෙන තැනකට ඇත්තටම වෙන තැනකට වාඩ යන්න පුළුවන් ඔව් නේද කෘසෝ එයාට කරන්න පුළුවන් වුණා නම් ඒ කියන්නේ ඉතින් අපිටත් කරන්න පුළුවන් වෙන්න ඕනේ අනිවාර්යයෙන් නේ එතකොට කවදාද දවසක ඔය ෆිල්ම් එකක් කරයිද මේ සියලුම දේවල් වල එකතුවක් විදිහට එමු නැත්නම් කවදාද දවසක ඔයගේ ආසාව ඉෂ්ට කරගන්න ඔව් ආසයි ආසයි කරන්න ලොකු ෆිල්ම් එකක් ලස්සනට ඒ කියන්නේ නිකන් මේ ලස්සන කියන්නේ මේ ලොකු ප්‍රොඩක්ෂන් එකක් කියන එක නෙමෙයි. ඔව් මට තේරෙනවා. ඔව් මේ නමුත් අර දිග එකක් මේ feature length movie එකක් කරලා සිංහල භාෂාවෙන් තමයි මට කරන්න ඕනේ. හැබැයි අර සිංහල භාෂාවෙන් කරලා මොකක් හරි මේක මේ සුද්දන්ටත් නිකන් බලන්න පුළුවන් තත්ති මොකක් හරි ඒ වගේ එකක් කරන්න තමයි ආස. වැඩිපුර සුද්ද ගැන කතා කරන්න ඇයි කියලා මම ඊළඟ ප්‍රසන්ටේෂන් එකේ කියන්න. සලප් මම මේ ප්‍රශ්නේ අහුවා. ගප්පියා වගේම ලැස්සලා ගියා වගේම කළා. ඉතින් ඒ සුදු ගෑනු ළමයා කොහෙද හම්බුනේ?
සුදු ගෑල්ලම හම්බුනේ බින්ස කාසල් හොටෙල් කියලා මේ එතන මං ඉන්න පැත්තේ තියෙන මේ පබ් එකක්. ඔය යාගේ ඇත්ත නමද දාන්නේ? ඇත්ත නම තමයි ඉතින් ඇත්ත නම ලිලි වයිට් කියන්නේ ඇත්ත නම. හරි. කොහොමද යාගේ ලැබෙන සපෝට් එක කොච්චර කාලද දැන් ඔයගලන්ගේ ප්‍රේම සම්බන්ධතාවය? ප්‍රේම සම්බන්ධතාවය දැන් අවුරුදු 3ක් විතර. මෙහෙම එයාගේ මේක නැත්තම් සපෝට් එක නැත්තම් කිසි දෙයක් කරන්න බෑ. අර ඒ තත්ත්වේ ඒ කියන්නේ මුල් කාලේ මම එයාගේ ගමට ගියාම මට සාක් තිබෙන. සාක් තිබෙන අතර එයා තමයි ගියනම් අර මේ ඔක්කොම මම දරලා අර මේ ඊටත් වඩා දැන් මට මෙහෙම පුෂ් කරෙත් නෑ. මෙහෙම මොනවාද මේ කැමරා තියාගෙන විකාර කරන මේ රස්සාවක් හොයාගන්න නැද්ද අර එහෙම කියන්නේ කියේ නෑ. මේ ඉතින් ඒ සහයෝගය තියෙන හින්දා අර මට නිදහස තිබුණා මට ඕනේ. ඒක නේ ගෑනු ළමෙක් ලංකාවෙන් හම්බුණා නම් වාට ඔය නිදහස දෙන එකක් නැහැ කියලා දුව වෙනම නෑ. එතකොට ඔක අනිත් පැත්තට නෙවෙයි. එතකොට ගෑනු ළම කියනවා රයිටර් සාස්තාවක් හොයාගන්න ලොකු රස්සාවක් හොයාගන්න දැන් දෙන්නේ කින්නා කාර් එකක් කවද්ද ගන්න මට මේකප් සෙට් එකක් කවද්ද ගේන්නේ අර ඒ වගේ ප්‍රශ්න මේති. ඒක නේ ඇත්තටම සුදු ගෑනු ළමයි හොඳයි. දැනට අවුරුදු 3ට. ඒ දැන් එහෙම කිව්ව ගුටි කන්නේ නැහැ. කම නෑ අර තේරෙන්නේ නෑ. අපි මේ අපි දෙන්නගේ දැන ගැනීමට කතා කරමු. නෑ නෑ එහෙම කිව්ව ලංකාවේ ඉන්න ගෑනු ළමයිට අප්සෙට් ඉඳී දැන් හිතේ දන්නේ නැහැ හොඳයි කිව්ව. ඒක නෝ වගේ තව අදහසකුත් තියෙනවා ලංකාවේ කවක් වගේ. ඒ වගේ නැති ප්‍රශ්නයක් නෑනේ. හොඳයි කියන්නේ මම හිතන්නේ මට හම්බුච්ච එක නා හොඳයි. දැන් ඒ වගේ අර මේ මේ දේ ගේනක් දෙන්න අර අර ඉට්ස් ඕකේ එකේ වගේ කෙල්ලෝ ඉන්නවා මේ හරි දැන් මේක තනියම කරලා තනියම එඩිට් කරලා තනියම ෂූට් කරලා එඩිටින් මීටින් රයිටින් ඔක්කොම ඔයානේ මේ මොකක්ද ඊළඟ ස්ටෙප් එකේදී කොච්චර දියුණු වුණත් ඔතනමද ඉන්න හදන්නේ එහෙම ඊළඟ එක මට හිතෙනවා ඊළඟ ලෙවල් එක මොකක්ද කප්පිය පික්චර්ස් වල ඔව් ඊළඟ එක මට හිතෙන්නේ කවුරු හරි දැන් මෙහෙම හරි විදිහට ලයිට් කරන්න හරි විදිහට කැමරා එකක් ඒ කියන්නේ මම ඒක කරන්න නැතුව කැමරා කරන්න සමහර විට වෙන කෙනෙක් අරගෙන මේ 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 වැඩ පිටහර කරනවා වගේ පිළිවෙලකට පිළිවෙලකට දැන් මේ ඉන්න අහගෙන ඉන්න ඒක ඉවර වෙලා වැඩ කරන ඉවර කතා කරන ඒගෙන ඒක වෙන්නේ දැන් ඒ හැම එකක්ම කරන්න ගියම අර දැන් මට මගේ ඔළුවේ අර ගොඩක් දේවල් හින්දා අර අර ඕන දෙයක් ඒ කියන්නේ හරි අමාරු වෙලා යනවා ඒකයි වෙන්නේ ඒක හින්දා ඒ දේවල් මේ ඒ පාසුකම හදාගන්න ට්‍රයි කරනවා කොහොමද ඔයා හරි ෂොට් එක රයිට් ඕකේ මේක තමයි හරි ටේක් එක දැන් අපිට නම් හරි ටේක් එක අපේ ඩිරෙක්ටර් කියනවා ප්‍රොඩියුසර් කියනවා රයිට් ඕකේ කට් ඉට් නෑ තව එකක් ගන්න ඕනේ එහෙම කියලා ඔයාමනේ ඩිරෙක්ට් කරගන්නේ වැරදුනාම මොකද කරගන්නේ එහෙම නැත්තම් එතකොට මම නෑ හැම ෂොට් එකෙම හැම ටේක් එකෙම මම ගිහිල්ලා බලනවා ඒක බලලා බලලා ඒක වැරදි නම් ආයෙමත් කරනවා ආයෙ වැරදි නම් ආයෙ කරනවා එහෙමම කළා අන්තිමට මම කට් කියලා මම එඩිට් කරලා මම හරි ඔයා කරපු සීරීස් දැන් මේ වෙනකොට YouTube එකට කොච්චර විතර එපිසෝඩ්ස් අප්ලෝඩ් කරලා තියෙනවා මම හිතන්නේ මට හරියට මතක නැහැ 30ක් වගේ මට තියෙන්නේ ඒකට ආසන්න ප්‍රශ්න දැන් ලංකාවට ආවට පස්සේ ආයෙ ඔස්ට්‍රේලියාව වලට යනකම් ලංකාව එකක් කරන්නේ නැත්නම් අපි උදව් කරන්න උදව් කරනවා නම් අපි එකක් කරමු මොකක් හරි ලංකාවේ දෙයක් මොකද දැන් පොඩි පොඩි දේශපාලන වශයෙන් උත් නොඑක් නොඑක් දේවල් හාස්‍යයට ලක් වෙන කාලයක අපි ඉන්නේ මම හිතනවා හුඟක් දේවල් ලස්සන දේවල් ටිකක් හොයාගන්න පුළුවන් වෙයි ඔව් ඒ කියන්නේ දැන් මම ඒ කියන්නේ මේක හරි අමුතුම දෙයක් නේ මට දැන් ගොඩ කාලෙක ආපු හින්දා අර මිනිස්සු කතා වෙනවා ඒගොල්ලන්ගේ ඔක්කොම දාලා මොකක් හරි අලුත් එකක් කරන්න මම හිතාගෙන ඉන්නවා ඔගොල්ලෝ කට්ටියට දැන් කතා කරමු. හරි. අපි යනවා එහෙමනම් ලංකාවේ නම්බර් 2 පොසිෂන් එකේ තියෙන ඔයගොල්ලන්ගේ වෝට්ස් වැඩිපුරම ලබා ගත්ත සෙන්ටර් බලන්න. හැබැයි මම දැනගත්තා ඔයා කැමති වෙන එකක් නෑ නෝ බලන්න මේක තමයි. You gonna make you what you got call me. Body's on baby. Hey yo roses on dasen. Ah you like it on. Come on, come on. It's okay, man. No man. Yo, ¿qué tienes en bodu? Ah, ¿dónde que tiene? ¿Dónde va? Se la balan de meca. Kadahan na wedding card එකක්. Agat nemei thi mage wedding card එක. ඔය ටික ඔයාගේ නම නෙමෙයි තමයි තියෙන්නේ.
උන්මා කියන්නේ එයාගේද නංගිනි? මයත් එක්ක යාළු වුණා. මම ලබන මාසේ එයා කතාද බඳිනු. අයියාන්නේ අපත ඔය කතාද බඳින්න මට පිස්සු නෑ. තෝ කතා බඳිනවට වඩා හොඳයි යකෝ මීහරක කතාද බඳිනේ. තොර මොක කරත් මදි. අරක හොඳ නෑ මේක හොඳ නෑ මට අරක ඕනේ මේක ඕනේ. යකෝ මං ඇලෙඩින් නෙමෙයි තොට ඕන ඕනේ කරන් දෙන්නේ. හරිද? දැන් බලන්න මේකද? නෑ ඉට්ස් ඕකේ දැන් බලන්න. හරි. දැන් ඉතින් රංගපාල පෙන්නන්න කියන්නේ බෑනේ මොකද එක එක ලොකු කතන්දරනේ වෙයි තියෙන්නේ. ඔව්. පාන් දෙන්න නෑ. එහෙම කියන්නේ බෑ. මම කොහොමද කියන්නේ? කරන්නේ නැහැ නේද? මම කියන්නේ මොන හරි කරුණුනේ. එතින් මං ගෙදර යන්න ඕන. දැන් මම ඔයාට ගෙදර යන්න පුළුවන් තත්ත්වය හදලා දීලා තියෙනවා. ඔයාත් දැන් මට එහෙම තත්ත්වයක් උදා කරලා මොකද මගේ යාළු ඔක්කොම අංසිකා ගැනවත් මොන හරි කියන්නේ. අංසිකා ගැන මම මෙහෙම කරුම්. කියන්න මම ඔයා කැමති ඕනම දෙයකට මං කැමති. It's okay. පොඩ්ඩක්. හයි. ඔයාලා කැල්ල. තනවා. ආව නේ ડિස්ට්‍රැක්ට් කරන්නේ. ඔයා එන කැල්ල වෙන්න ඕනේ. හයි. එයා මුකුත් කියන්නේ නැහැ ඔයාට ඒකේ කවුරු කියන්නේ. ඔයා කියන්නේ හරි නෑ. ඔයා නිකන් ආවම ඉන්න මම කරන්නේ. And a bit going curry lifted. මොකද ඉතින් වෙඩි කාඩ් එකක් තමයි. ඔය ඔයාගේ නම නෙමෙයි තමයි තියෙන්නේ. උන්නේ මා කියන්නේ හගේද නංගිනේ මයත් එක්ක යාළු වුණා. අවසතේ මං එයා කසාද මදින. අයියා නෑ කො. මෝ කසාද මදින්නට පිස්සු නෑ. මෝ කසාද මදින්නට හොඳයි අක්කෝ මීයර කසාද මදිනවා. අක්කෝ මං ඇලෙඩින් නෙමෙයි මට උඹට ඕන නෙමෙයි අරන් දෙන්න. අර කොහොනේ මේක ඕනේ මට අර කවන්ද නෑ මේක හොඳ නෑ. දැන් පලයන් මේකදී. නෑ ඉට්ස් ඕකේ දැන් පලයන්. හැමෝම කියන්නේ කොහත් කිව්වා මට කමක් නෑ අවුරුදු 10කට පස්සේ ලංකාවට ඇවිල්ලා. Thank you very much. All the best. අපි ගොඩක් ඔයා වගේ කරමු. මොකද හැමතිස්සම අපි හිතන දෙයක් තමයි කෙනෙකුට අවස්ථාව ලැබෙනවා නම්, දක්ෂතාවය තියෙනවා නම්, ඒක නට ගොඩක් දුර යන්න පුළුවන් කියලා. මීඩියා එක ප්‍රශ්නයක් නැති බව මෙයා ගොස් හොඳින් අපිට ඔප්පු කරලා පෙන්නුවා. ඉතින් all the best. අපි හිතනවා තව ගොඩක් දේවල් අපිට බලලා, අපි hina වෙලා, අපි මහත් වෙලා, අපි ලස්සන වෙයි කියලා ඔයාගේ videos බලන්න. එහෙනම් ලංකාවෙන් යන්න කලින් අපි ආයෙ හම්බ වෙලා මොකක් හරි වීඩියෝ එකක් අප්ලෝඩ් කරලාම යමුනේ. එහෙම හොඳයි. ඕකේ. එහෙනම් ඉතින් අපි දෙන්න අද දවසේදී රසරසිකි ප්‍රෝග්‍රෑම් එකකින් සමු ගන්නවා. ඔන්න ලංකාවේ ජනප්‍රියම සිංහල සින්දුව බලන්නයි ලෑස් වෙලා ඉන්නේ මේ ජිප්සීස් කොත්තමල්ලි. අපි ගිලන්. බයි කියන්න. බයි.